ඉරානයට අයත් බහුදින දිවුර යාත්‍රාවක් මගින් මෙරටට හෙරොයින් ප්‍රවාහනය කරන ජාවාරම දකුණු මුහුදු තීරයේදී නීතියේ රැහැනට හසු කර ගැනුනේ පසුගිය බදාදා රාත්‍රියේ පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය නෞක හමුදාව හා එක්ව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී. පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයෙන් ලැබුණු තොරතුරක් මත මෙම මෙහෙයුම සිදු කෙරුණා. හෙරොයින් කිලෝ 110ක් අඩංගු පාර්සල් 100ක් මෙම හෙරොයින් වල වටිනාකම ලක්ෂ 11000කට අධික බවටයි වාර්තා වෙන්නේ. පාන් පිටි අසුරණ තුල සූක්ෂමලි සතුරා තිබූ මෙම හෙරොයින් තොගයද සමග බහුදින දිවිවර යාත්‍රාවේ සිටි 11 දෙනෙකු අත්අඩංගුවට පත් වූ අතර ඉරාන ජාතිකයින් 10 දෙනෙකු සහ එක් පාකිස්තානු ජාතිකයෙකුද ඒ අතර වනවා. ඉන්නතරතුරුව මෙම මත්කුඩු ජාවාරම ගොඩබිම සිට මෙහි වූ ජාලය සොයා පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය මෙහෙයුම් දියත් කළේ ප්‍රදේශයේ පොලිස් ස්ථානවලද සහය ඇතිවයි. මේ ගොඩබිම සිට මේ ජාවාරම මෙහෙවන මේ පුද්ගලයන් මීගමුව දුංගල් පිටිය කියන ප්‍රදේශයේ ලැගුම්හලක නතර වෙලා ඒ ස්ථානයේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙසට ඔවුන් පවත්වාගෙන යමින් මේ ජාවාරම හසුරවන බවට තොරතුරු ලැබිලා විමර්ශනයේදී අනාවරණය වෙලා තිබුණේ. දුංගල් පිටියේ ලැගුම්හල ආසන්නයේත් ඊයේ සවස්ෙද්දී මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ස්ථානගත කරලා තිබුණා. එක්වරම ඒ ලැගුම්හලේ සිටි මේ සැකකරුවන්ගෙන් කොටසක් මොන්ටෙරෝ ජීප් රථයකින් පලා යන්න වුණා. පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට සිදු වුණා පලා යන ජීප් රථය රෝදවලට වෙඩි තැබීමක් පවා සිදු කරන්න සිද්ධ වුණා. කටුනායක අධිවේගී පිවිසුම් මාර්ගයට ජායල පිවිසුමෙන් පිවිසෙන ස්ථානයේදී ඒ මොන්ටෙරෝ ජීප් රථය සැකකරුවන් දෙදෙනෙක් සමග අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ඊට අමතරව ලැගුම්හලේ හිටපු තවත් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තා. මොන්ටෙරෝ වර්ගයේ රථයකින් පලා යන ජාවාරම්කරුවන් පසුපස පරීක්ෂණ කණ්ඩායම් හමු යන ආකාරය ජායල පමුණුගම වන්සන්දියේ ව්‍යාපාරික ස්ථානයක CCTV කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්. එහිදී අත්අඩංගුවටගත් සැකකරුවන්ද සමග මේ වන විට මෙම ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති විදේශිකයින් ගණන 14ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. යතර ඉරාන ජාතිකයින් 10 දෙනෙක්, පාකිස්තාන ජාතිකයින් 2 දෙනෙක්, එක් ඉන්දියා ජාතිකයෙක් සහ එක් සිංගප්පූරු ජාතිකයෙකු දවනවා.